මම නියෝජනය කරන්නේ ආහාර නිෂ්පාදන සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රය. අපිට විශාල වශයෙන් මේ මොහොතේදී බර ප්‍රශ්න රාශියක් ඇති වෙලා තිබෙනවා. මේ මොහොතේදී හාල් මෝල් 6000ක් වැහිලා ලක්ෂයකට රැකියා නැහැ. මේ පහුගිය මාස 6 ඇතුළත තමයි මේ තත්ත්වය ඇති වුණේ. ලක්ෂයකට පෙරටේ රැකියා නැහැ. මේකට ප්‍රධාන හේතුව මේ රජය නව රජයක් පත්වෙච්ච ගමන් තිරුංගු පිටි සඳහා තිබුණ බදු ඉවත් කිරීම. මේ බදු ඉවත් කරපු ගමන් කලින් ගෙනාවේ 1,08,000යි. මේ ආරිශිල වික්‍රමනායක මහත්මයා කිව්වා වගේ දැන් ගේනවා 1,17,000ක්. මේ 17 ගෙනාපු ගමන් මේක හාල් පරිභෝජනයෙන් අඩු වුණා. මේක ක්‍රමක්‍රමයෙන් අඩු වුණාම මේ රටේ කෘෂිකාර්ම ඉතිහාසයේ ගෙනාපු තකතිරුම තර්කේ මේ රජය විසින් ගෙනා වී වැඩි වගා කරන්න එපා. ගිය අවුරුද්දේ යලකන්නේ වතුර දුන්නේ නැහැ. වීට 1,07,000ක් අඩු වුණා. ඒ අඩු වුණාට පස්සේ මේ කල් මේ මහ කන්නේ වැස්ස පොඩ්ඩක් ප්‍රමාද වුණා. දැන් හාල් නැහැ. දැන් පිට රටින් ගෙනවා. අපි මෙවැනි තත්ත්වයකට අපි දැන් මුහුණ දීලා තියෙන්නේ. මම හිතන්නේ මේ කොමිෂන් සභාවේ උගත් මහත්මුරු දන්නවත් දන්නේ මේ මොහොත වෙනකොට ප්‍රංශයේ දවසකට එක ගොවියෙක් සියදිවි හානි කරගන්න. මේක ගැන අවබෝධයක් තියෙනවා. මේ වෙලාවේ ප්‍රංශයේ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති එක දවසට එක ගොවියෙක් ප්‍රංශයේ. මේ යුරෝපා කොමිසම සමග අත්සන් කරපු ගිවිසුම් නිසා ජර්මනියෙන් සහ ස්පාඤ්ඤයෙන් ඉතාම අඩු මිලට මස් තිරිඟු සහ කිරි ප්‍රංශයට ලැබෙන නිසා ගොවීන්ට තමන්ගේ ජීවිකාව කරගන්න බෑ, ණය ගෙවා ගන්න බෑ, තමන්ගේ වත්කම් අහි වෙන තත්ත්වෙ එක දවසට එකක්. මේක මම මේ අන්තර්ජාලයේ බලන්න එක දවසකට 100 දිව හානි කර ගැනීමක් සිදු වෙනවා. මේ වෙලාවේ ප්‍රංශ අගම මේ ජනාධිපති පහුගිය කාලේ තිබුණු කෘෂිකර්ම ප්‍රදර්ශනයේදී මේ ගැන මැදිහත් වීමක් සිදු කරනු ලැබුවා. මම මේ කතා කරන්නේ මේ මොහොතකට කලින් මොහන් සමරනායක මහත්මයා කතා කරා මේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ගැන. ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියන එක 2013 ඉඳලා 138%කින් පහතර වැටලා තියෙනවා ලෝකේ. FDI කියන එක නෑ දැන්. මේ ග්ලෝබලයිසේෂන් කියන එක නෙවෙයි, දැන් ඇත්ත වශයෙන්ම තියෙන්නේ ඩීග්ලෝබලයිසේෂන්. මේක අනිත් පැත්ත හැරිලා තමයි ගමන් කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ රස් බෙල්ට් එක කියලා වෙනම කොටසක් හඳුනා ගන්න බිහිවලා තියෙනවා. බිහිවලා තිබුණ නිසා තමයි මේ සමාජ පෙරළි ඇමරිකාවේ සිදුවිච්ච මේ ජනාධිපති වෙනච්ච පෙරළි සිදුවීම රස් බෙල් කියලා වැහිලා ගිය කර්මාන්ත ශාලා. ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක සහ වෙනත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක්. ඉතින් මේක තමයි මේ තත්ත්වය. දැන් මේ උඩ ලෝකේ ඩීග්ලෝබලයිසේෂන් කියන එක නැවත ඇති වෙමින් පවතිනවා. ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියනවා නැවත ඒක දැන් ප්‍රතිශතේ ඉතාම පහළ යමින් පවතිනවා. මුළු ලෝකයේම ග්ලෝබලයිසේෂන් කියන එකෙන් ඉවත් වෙමින් යනවා. ඒ වෙලාවේ තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. අපි තවදුරටත් මේ ඒගොල්ලෝ අතාරින්මින් සිටින දේ දැන් අපි අහුලගෙන දැන් අපි ග්ලෝබලයිසේෂන් එකක් ගැන කතා කරමු. මොකද මම මේ සාකච්ඡා වලට සමහරලාට පාර්ලිමේන්තුවේ වරින් වර ගියා මේ වෘත්තිවේදී නියෝජනය කරන අවස්ථාවල් වලදී. මේ අපි ඇමතිතුමාගෙන් ඇහුවාම මලිත් සමරේක්‍රම ඇමතිතුමාගෙන් සහ සුජීව සේරසිං ඇමතිතුමාගෙන් අහපුවාම මේගොල්ලෝ කියනවා මේ එක්ටා ගිවිසුම අත්සන් කරපු ගමන් මට මතක හිටිට මෙතන ඉන්න මේ සමාජිකයෝ ගොඩක් හිටියා අපේ එක්ස්පෝර්ට් එක 40 බිලියන් විතර ඉහළ යනවා. 40 බිලියන් විතර යනවා කියලා මම මේ කියන සංඛ්‍යා ලේඛනේ මම අපේ නැවත නැවත සමාලෝචනය කරා. ආර්ථිකය ඩොලර් බිලියන 285ක් වෙච්ච පකිස්තානය එක්ස්පෝර්ට් කරන්නේ ඩොලර් බිලියන 30යි. ආර්ථිකය ඩොලර් බිලියන 240ක් විතර වෙච්ච බංග්ලාදේශයේ මට මතක හිටියට ඩොලර් බිලියන 38ක් විතර අපනයනය කරනවා. මේවා ඉන්න ජනගහනේ අපි වගේ 20-30 ගුණයක් විශාලයි. එතකොට අපි ඩොලර් බිලියන 20ක් ආනයනය කරනවා. දැන් එක්ස්පෝර්ට් කරන්නේ ඩොලර් බිලියන 8යි මේ මොහොත වෙනකොට. මම අහන්නේ ලෝකේ මොන ජාතියද තමන්ගේ වෙළඳ පොළට භාණ්ඩ නිෂ්පාදනය කරගන්නේ නැතුව ඒකට අසමත් භාවයට පත්වෙමින් එකපාර අපනයනයට අත තියලා තියෙන කිසිදු ජාතියක් මේ ලෝකේ ඉන්නවද? මම අන්තර්ජාලයේ හැමතරින් අධ්‍යයනය කරලා නැහැ. එහෙම නැහැ. ඒ කියන්නේ අපිට අඩි 5ක කඩුල්ලක් පනින්න බෑ. නමුත් අපි අඩි 15ක පනින්න දැන් සැලසුම් කරනවා. 5ක් පැන ගන්න බැරි අපි. ඉතින් මේ වෙලාවේ ලෝකේ මහා විශාල පරිවර්තනයන් සිදුවෙමින් තිබෙනවා. චීනයේ ලෝකේ ප්‍රධාන ආයෝජන මත පදනම් වෙච්ච ආර්ථිකය consumer economy පරිභෝජනයේ මත පවතින ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් ඉන්නවා. සී ජින්පින් ජනාධිපතිතුමා මෑතකදී බොහොම විශාල ප්‍රකාශයක් කරව ලෝකේ අවධානය වෙන If China want to strong agriculture must be strong. China
ශක්තිමත් වෙන්න ඕන නම් කෘෂිකාර්මාන්තය ශක්තිමත් විය යුතුයි. If China want to beautiful country site must be beautiful. මේ කියන්නේ කෘෂිකාර්මික ප්‍රදේශ, මේ ගොවි ප්‍රදේශ ලස්සන වෙන්න ඕනේ. චීනයේ ලස්සන වෙන්න ඕන. If China want to rich farmers must get rich. චීනයට පොහොසත් වෙන්න ඕන නම් ගොවීන් පොහොසත් විය යුතුයි. මේක තමයි අද චීනය යන ගමන ඔවුන් රටේ වයඹ දිග සහ මැද නොදියුණු කියලා සලකන ප්‍රදේශවල කෘෂිකාර්මික නිෂ්පාදන ඔවුන්ගේ දියුණු වෙරළබඩ ප්‍රදේශවලට යොමු කරමින් පරිභෝජනීය ආර්ථිකයට හොමාර වෙනවා. මම මෙතන ගෙනලා තියෙනවා මේ මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපතිතුමා සහ මාතර හොමාරච්චු ලිපි ගණනාවක්. මම මේක මේ කොමිෂන් සභාවට පත් කරනවා. මොකද මම බොහොම රිජියුම කිව්වා එක්ටා ගිවිසුම අත්සන් කරන්න එපා. හම්බන්තොට වරාය විකුණන්න එපා. මම නියෝජනය කරන්නේ ආහාර නිෂ්පාදන සහ කෘෂිකර්මාන්තේ මේ ක්ෂේත්‍රයේ. අපි කලින් රජයේ කාලේ ෆුඩ් ඉම්පෝට් එක ඩොලර් බිලියන 3.8යි. දැන් 5යි. කිරියානේනේ වැඩි, සීනියානේනේ වැඩි, පාම් පිටි ආනායනේ දෙගුණයකටත් එහා ඉහළ ගිහිල්ලා අපේ කෘෂිකර්මාන්තේ කඩාගෙන වැටලා මේ ඩොලර් බිලියන 5න් ඩොලර් බිලියන 4ක් මම මෙතන ඉන්න අපේ ආර්යශිල වික්‍රමනායක මහත්මයා සහ මේ රටේ ඉන්න අනිත් ආහාර නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ ගොවීන් වෙනුවෙන් මම බොහෝ වගකීමෙන් මේ කොමිෂමට කියනවා මේ ගිවිසුම් දෙක අත්සන් කරන්න දෙන්න අවශ්‍ය නැහැ. හම්බන්තොට වරාය විකුණලා අපි ගන්න යන්නේ ඩොලර් බිලියන 1.2ක් විතර වගේ. හැබැයි අපිට අවුරුද්දකට 4 බිලියන් ඩොලර් බිලියන 4ක් මේ ආහාර නිෂ්පාදන සහ කෘෂි කර්මාන්තයට මේ රට ඉතුරු කරලා දෙන්න පුළුවන්. අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් මේක ලියාගන්න. අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අපිට මුකුත් කරන්න බෑ. අපේ ගස් යට වෙරළුද අඹද දිව් මේ දිවුල්ද මේ හැම දෙයක්ම වැටෙනවා. නමුත් මාකට් මෙකැනිසම් එක හදාගන්න බෑ. ඉතාම අඩුවට අපේ අඹ ගෙඩියක් රුපියල් 40යි නම් ඇපල් මල්ලක් රුපියල් 100යි කෝච්චි. අපේ පළතුරු කියලා දෙයක් නෑ. අර සුනිල් ශාන්තගේ සින් කලාකරුවාගේ ගීතවල විතරයි තියෙන්නේ අපේ පළතුරු ගැන. අපේ ළමයිවත් දන්නේ නෑ පළතුරු ගේනවා කෝටි 3000ක්. කෝටි 3000ක පළතුරු කියනවා මේ අපේ ගොවියන්ට ලැබෙන්න ඕන සල්ලි. අගමැතිතුමා අර අය අපේ බදු තියෙන සංයුතිය වෙනස් කළ යුතුයි කියලා යෝජනාවක්. ඒක බොහොම නිවැරදි. අපි ඒක පිළිගන්නවා. 80යි 20 තියෙන එක 60යි 40 කළ යුතුයි කියන එක. මේ 60යි 40 කරන්න නම් අගමැතිතුමාට හෝ කාට හෝ මේ රටේ බලයටපත් වුණොත් IS එක හෝ තලෙයිබාන් හෝ කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී ධනවාදී මොන කවුරු බලයට ආවත් මේ සංවිතිය වෙනස් කරලා ආර්ථිකය සංවර්ධනය කරන්න ඕන නම් ඉස්සෙල්ලාම තියෙන එකම දේ තමයි තමන්ගේ ඩොමෙස්ටික් මාකට් එක. ඒකට තියෙන ෆුඩ් ඉන්ඩස්ට්‍රි. මේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකෙන් තමයි මේක පටන් ගන්න. ෆුඩ් ඉම්පෝට් එක ඩොලර් බිලියන 5යි. මෙතනින් ඩොලර් බිලියන 4ක් ඉතුරු කරගත්තොත් ඔය හම්බන්තොට වරාය විකුණන එක හෝ එක්ටා ගිවිසුම අත්සන් කරලා කිසි වෙලාවක මේ රට සංවර්ධනය කරන්න බෑ. ඒ සඳහා ආයෝජන පැමිණෙන්නේ නැහැ. අපි ලොකු විනාශයකට යනවා. ඒක අත්සන් කරන්න උවමනාවක් නැහැ. අපි අවුරුදු 10ක් අපේ ඩොමෙස්ටික් මාකට් එකට තීර දී හදමු. හදලා ඉවරේලා අපි යමු ඉතින් එහාට. මම හිතන්නේ අවුරුදු කීපයකට කලින් වීරසිංහ මහත්මයා එක්කත් මම මුණ ගැහිලා මේ වැට් අර්බුදේ වැට් එක පිළිබඳව මම කරුණු මතු කරා. යෝජනා වෙනකොට මම හිතන්නේ 2014 අග ඒ වෙලාවේ මේ ඩිස්ට්‍රිබියුෂන් එකට මේ වැට් එකෙන් හිර වුණාම අපේ ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එකේ බඩු මාකට් එකට එන්නේ පිටරටින් බඩු තමයි මූව් වෙන්නේ. අපේ කම්පැනි තෝරගන්නේ ඒක. මම ඒ ගැන එතුමා සමග සාකච්ඡා කරා. අද මේ කොමිෂන් මේ මාතෘකාව ඇත්තටම ජාත්‍යන්තර වෙළඳාම කියන කාරණේ දැන් කලින් ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේකෙන් නම්බර් 1 එක්ස්පෝර්ට් එක මේ රටේ සත් ආහාර. ඒ කියන්නේ ඉන්දියාවේ මිනිස්සු මේ අපේ වී ටික වී වෙළඳ පොළ තුට්ටු දෙකට යම් යම් අවස්ථාවලල වට්ටලා රජයේ ගබඩාවල තියෙන ටිකත් මේ සත් ආහාර වලට විකුණවලා ඉන්දියාවේ ඒ කියන්නේ ඉන්දියා මිනිස්සු චිකන් කනවා අපිට පාන් කපලා කියලා. දැන් මේක තමයි සිදුවෙන්නේ. දැන් මේ කවුරුදක් විතරක් මේ ප්‍රෝටීන් ඔබ්ජෙක්ටිව් ඩොක්යාඩ් එකෙන් හදපු බෝට්ටු කීපයක් එක්ස්පෝර්ට් කරලා ඉන්දියාවට එක්ස්පෝර්ට් කරන නම්බර් 1 එක්ස්පෝර්ට් එක බවට ඒක පත් වුණා. අනිත් හැම අවුරුද්දකම සත්ව ආහාර තමයි මේ අපේ රටේ තියෙන හාල් ටික මේවා වෙළඳ පොළේ මෙකැනිසම් එක කඩලා තුට්ටු දෙකට යම් යම් අවස්ථාවල වටලා මේක මෙතනින් එක්ස්පෝර්ට් කර ගන්නවා. ඒ නිසා මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් කියන දේවල් මේ දක්වා අත්සන් කරලා තියෙනවා සහ මෙතනින් එහාට අත්සන් කරලා තියෙනවා. බොහොම යෝජනාලා තියෙන සියලු දේම රටට ඉතාව අහිතකරයි. එයින් මේ රටේ තියෙන පවතින තත්ත්වය උපාය මාර්ගික වෙනස් කරන්න බෑ. අපි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඉන්නා විදිහට අපි ඉල්ලනවා. අපිට අවස්ථාවක් දෙන්න
හම්බන්තට වරා විකුණන්න ඕනෙත් නැහැ, එක්ට විකුණන්න ඕනෙත් නැහැ. අපිට ඩොලර් බිලියන් 4ක් අපි අවුරුද්දට ඉතුරු කරලා දෙන්න මේකට යන්න අවස්ථාව දෙන්න. දැන් පහුගිය වෙලාවේ වැට් බද්දක් පැනෙව්වා 11% 15% කරා. මම මේ වෙලාවේ ජනාධිපතිතුමාට ලියුමක් ලිව්වා. මම හිතන්නේ මේ කොළතුංග රාජපක්ෂ මහත්මයා එහෙමත් මගෙත් එක්ක සම්බන්ධ වුණා මේ ලිපියට. මේ මම යෝජනා කරා ලංකාවේ කොම්පියුටරයිස් එහෙමත් නැත්නම් ඔටෝමේටඩ් සිස්ටම් එකක් නැහැ මේ ග්‍රොසරි සෙලින් වැට් ගන්න. මේකෙදි වැට් ගෙවන කෙනත් හොඳින් නිවැරදිව බදු පනවල මේ ඔඩිට් කරලා බදු ගෙවන කෙනත් තමන්ගේ ෆයිල් හංගනවා. මොකද ගෙනියන්න බෑ මේ 15 කරපුවාම. මේකෙන් සිදුවෙන්නේ ඉම්පෝර්ට් එක ඉහළ යනවා, ඩොමෙස්ටික් ඉන්ඩස්ට්‍රි එක කලැප්ස් වෙනවා. මේ ලුණු දෙහි බෝතලයට මිරිස් කුඩු පැකට් එක ඔක්කොට වැටා. දැන් ඒකේ වුණා 3.8 බිලියන් තිබ්බ ෆුඩ් ඉම්පෝර්ට් එක 5 බිලියන් වුණා. එතකොට වීරසිංහ මහත්තයාත් ඒ කාලේ වෙන යෝජනාව කෙන්න කලින් මගෙත් එක්ක කතා කරද්දී යම් යම් අවස්ථාවල එකඟ වුණා. මොකද ලංකාවේ සිස්ටම් එකක් එහෙම ආදායමක් ගන්න ඕන නම් තියෙන්නේ වරාය විතරයි, කස්ටම් එක විතරයි. අපි විශේෂ බදු හෝ මොනවා හරි දෙයක් කියලා අපි ඉම්පෝර්ට් එකට මේ බද්ද ඖෂධ වගේ දේවල් මගහැරලා සියලුම ඉම්පෝර්ට් එකට මේ බද්ද මගහැරියානම් ඩොලර් බිලියන 100 නෙවෙයි 400ක් ගන්න පුළුවන්. ඒක තුළ අපේ විදේශ විනිමය ප්‍රශ්නේ සහ අපේ ඩොමෙස්ටික් ඉන්ඩස්ට්‍රි එක පිළිබඳ තියෙන ප්‍රශ්නේ අපේ විසඳෙනවා. ඒකෙන් අපේ කර්මාන්ත පද්ධතිය රටේ නැවත තහවුරු වෙනවා. මේ ඇන්නම් පෙරේරා මහත්මයා කරපු හාල් පොල්ල මිරිස් පොල්ල කියන එක වෙන ආකාරයකට මම මෙයාට දක්වන්නේ. මේක ක්‍රියාත්මක කරා. මම දැන් නැවත මේ ලිපිය ලියලා ජනාධිපතිතුමා මට ප්‍රතිචාරයක් දැක්වුවා. මුදල් ඇමතුමත් මට එක අවස්ථාවක හම්බෙලා කිව්වා මිෂ බණ්ඩාර තමයි වඩාත්ම ප්‍රායෝගික කරන්න පුළුවන් යෝජනාව ගිරයි. මම ඒයි ක්‍රියාත්මක කරන්නේ නැත්තේ මේ වෙලාවේ බෑ. මේක තමයි කිව්වේ. මේ අපේ ආරිශිල මහත්තයත් කුලතුංග රාජපක්ෂ මහත්තයත් මගෙත් එක්ක හිටියයි වෙලාවේ. ඉතින් මේ ඊට කලින් මම ගිහිල්ලා මේ පාම් පිටිවල ඩියුටි අඩු කරන්න එපා, අපේ හාල් මෝල් ඔක්කොම වැහෙනවා කුහම, ඒකට මට විසඳුම දුන්නා තප්පරෙන් මුදල් ඇමතුමා. බොහොම ක්ලෝස් ද ෆැක්ටරි. ඉතාලම closer all rice mills and rice flour mills close maha wise sir if we wheat flour is cheap in the global market we won't import and give to our people eka thamai mudal lamathu mage uttare mama kuwa we cannot close we have commitments we have bank loans rice millers la godak mage ekka hitiya e ayata samalaata therenne me increase in kiyanne sarang indagena ena mahaturu obo minds ekak mahaturu etase magen gahana me can't you convert these rice mills to produce some other thing මොනවද හාල් මෝල් වලින් අපි හදන්නේ? සොසේජස්, අයිස්ක්‍රීම්, මොකද හදන්නේ හාල් මෝල් වලින්? ඉතින් මේ වගේ උත්තර තමයි අපිට ලැබුණේ. ඉතින් මේක අද ඉහළ ගිහිල්ලා දැන් බිලියන් 100ක් මේ උපයන්න කියලා අපේ අභ්‍යන්තර කර්මාන්ත වලට සහ අපේ තියෙන මේ ව්‍යාපාර වලට වැඩබදු පනවලා සීනි වලින්, කිරිපිටි වලින් සහ පාම් පිටි වලින් විතරක් බිලියන 150ක මෙතෙක් මේ රජයට ගෙවපු බද්දක් සැක්‍රිෆයිස් කරලා තියෙනවා. ඒ නිසා සාක්කුවේ දා ගන්නවා මේ ගෙවුමින් හිටපු. දැන් වීරසිංහ මහත්මයා ඉන්න කාලේ මේක ගෙව්වා. පාම් පිටි කම්පැනියෙන් බිලියන 20ක් විතර අපි ගත්තා. දැන් බිලියන 150කට වැඩි ප්‍රමාණයකට, කෝටි 15000කට වැඩි ප්‍රමාණයක් මේ අවුරුදු දෙක ඇතුළත බදු සැක්‍රිෆයිස් කරලා තියෙනවා. මේක කාට හරි ගෙවනවා. මේකෙන් කොටසක් කාට හරි ලැබෙනවා. අපිට මේ බද්ද පනවලා තියෙනවා. මේ රටේ අභ්‍යන්තර කර්මාන්ත වලට, අභ්‍යන්තර නිෂ්පාදන ශේෂ්ත්‍රයට මේ වැටපැදලා අපෙන් හූරාගෙන කරනවා. මේ ගෙවමින් තිබුණ බද්දක් අයින් කරලා දාන. ඉතින් මේක තමයි තියෙන්නේ මේ ඔය එක්ටා වගේ ගිවිසුම් සහ තවත් විවිධ ගිවිසුම් නැතුව මේවා අත්සන් කරොත් මේ කුමන ආකාරයකට මේ තත්ත්වයන් නැති වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා මේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හැදීමේදී මේ කොමිෂන් සභාවේ මහත්මරුන්ට මම කියනවා, අපි මේ රටේ නිෂ්පාදක විදිහට අපි රටේ ඕනම ජාත්‍යන්තර ප්‍රමිතියක් සමග තරඟ කරන්න පුළුවන්. මගේ කර්මාන්ත ශාලා කෝටි 9 ආයෝජනයක් කර්මාන්ත ශාලා වැහිලා, මට දැන් වාහනයක්වත් නැහැ, මෝටර් සයිකලෙන් දැන් මං ආවේ කෝච්චියේ. මට මම ණය තියෙනවා. මම තමයි තිරුංගු පිටි ආදී අර පාම් හදන්න පුළුවන් විදිහට හාල් පිටි හදන තාක්ෂණය හොයාගත්ත ඉංජිනේරුවරයා ඒ කර්මාන්ත පටන් ගත්තා. ඒ මංචි කොමේ රයිස් මාරි, ලයිට් මාරි මේ ඔක්කොම බිහිුනේ මගේ කර්මාන්ත ශාලාවේ දායකත්වයෙන්. දැන් ඒව මුකුත් කරෙන්නේ නැහැ. මම අවස්ථා දෙකක රිමාන්ඩ් එකේ හිටියා. මගේ චෙක් රිටර්න් වෙලා නඩු ගොඩක් තියෙනවා. මගේ ආයතනයේ ෂණිකව එකපාරම මාසෙකට කෝටි 10ක් 12ක් සෝරි කෝටි එකක් මාර්ග විතර තිබුණ බිස්නස් එක ජනවාරි 2015 ජනවාරි 19 අතුරු අය ගෙනාව 20 ඉඳලා 0. බිස්කට් කර්මාන් ශාලාවලට අපි දුන්න හාල් පිටි සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. මොකද හාල් පිටි මේ පාම් පිටි ඉතාම අඩුයි, මිල අඩුයි. ඉතාම මේ කුමන්ත්‍රණකාරී විදිහට හාල් මිල ඉහළ යවලා තියෙනවා. ඉතින් මේ නිසා මේ අපේ ඉන්ඩස්ට්‍රීස් අපේ ඔක්කොම වැහිලා තියෙනවා. මම මේ කතා කරන්නේ මං වෙනුවෙන් නෙවෙයි. ඇත්තටම මේ සියලුම මේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ සහ ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එකේ අපි නියුතු වෙලා ඉන්නේ. ඉතින් මේ ගිවිසුම් නැතුව, මේ ගිවිසුම් ගහන්න කලින් මේ සිදු වෙලා තියෙනවා. ඒතර මේක මෙතනින් එහාට ගියොත්
මේ ප්‍රශ්නේ අතිශයම බරපතලයි. අපි පටන් ගන්න යෝනේ. අපි බොහොම වගකීමෙන් කියනවා ඔය ඩොලර් බිලියන 1 හොයන්න ඔය වරාය විකුණන්න එපා. එක්ස්පෝර්ට් එක වැඩි කරන්න බෑ මේ එක්ටා ගිවිසුම ගහලා. අපි ඉස්සලම තියෙන ඩොමෙස්ටික් මාකට් එකේ අපේ තියෙන ඔපචුනිටි එක. ඒක කාටවත් පාලනය කරන්න බෑ. ඒක අපි අතේ තියෙන. ඒක අපි ඇමරිකාවෙන් ඉන්දියාවෙන් කාගෙන්වත් අහන්න ඕනේ නෑ. ඔය ග්ලෝබල් තියෙන WTO ඇග්‍රීමන්ට් වල ඔක්කොගෙම ඉන්දියාවේ ඉන්නවා. නමුත් විශේෂ බදු පනවල විවිධ ක්‍රමවලට බදු පනවල ඉම්පෝර්ට් එක බ්ලොක් කරගෙන තියෙනවා. දැන් බ්‍රිටානියා සමාගම ඉන්දියාවේ මගෙන් හාල් පිටි ගන්න මගෙත් එක්ක සාකච්ඡා පැවැත්ව ගන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලගේ ප්‍රධාන වරාය රට ඇතුළට ගියාම ප්‍රාන්ත රාජ්‍යයකින් නැවත බදු ගන්නවා. මගේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් මගෙත් එක්ක මේ තියෙන යුනිට් එකයි මගෙත් එක්ක සාකච්ඡා කරේ. එහෙම කරන්න බෑ. එම නිසා මම නැවතත් මේ කියන කරුණු බොහොම වගකීමෙන් අවධාරණය කරනවා. රජයට කියන්න අපි ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක ඔය තියෙන ඩොලර් බිලියන එකක් මේ විකුණලා මොනව හරි එකක් කරන්න හම්බ කරනවානේ. අපි අවුරුද්දකට ඩොලර් බිලියන 4ක් ඉතුරු කරලා දෙන්නම්. ඒ කියන්නේ ඉම්පෝර්ට් එක ඩොලර් බිලියන කලින් තිබුණේ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඩොලර් බිලියන 17.6යි. දැන් ඩොලර් බිලියන 20යි. ඒක වැඩි වෙලා තියෙන්නේ. අපි මේක වහාම හැම අවුරුද්දකටම ඩොලර් බිලියන 4ක් අපි 4 මේක අපි අඩු කරලා දෙන්නම්. කැමති නම් හැම අවුරුද්දෙම වරායවල් ගහන්න. හැම අවුරුද්දෙම කැමති අතට ඒ සල්ලි වලින් හයිවේ ගහන්න. හයිවේ ගහන එක ගැන අපි එකඟතාවයක් නැහැ. ඩොලර් බිලියන 4ක් ඉතුරු කරලා දෙන්න පුළුවන්. ඇග්‍රිගියුසුම් වලට යන්න එපා. අපිට රට ආරක්ෂා කරලා දෙන්න පුළුවන්. මම මේ කියන කරුණු සම්බන්ධයෙන් හුවමාරච්චි සියලුම ලිපිවල පිටපත් මෙතන තියෙනවා. මට ලැබිච්ච සමහර පිළිතුරුත් තියෙනවා. මම මේක මේ කොමිෂන් සභාවට මේ වෙලාවේ පත් කරනවා. බොහොම ස්තුතියි. වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් තියෙනවා. දැන් අපි ගිවිසුමක් අසල් කරනවා චීනෙත් එක්ක හරි ඉන්දියාවත් එක්ක එක්ස්පෝර්ට් කරනවා. දැන් අපි මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එක එතෙන්ට ඇවිල්ලා නැහැ. මොනවද එක්ස්පෝර්ට් කරන්නේ අපි? අපිට ඉස්සෙල්ලාම තියෙන ඉම්පෝර්ට් සබ්ස්ටිටියුට් කර ගැනීම. ඒ අඩිය තියාගෙන තමයි මේ ෆොරින් කරන්සි මැටර් එකට අපිට ෆේස් කරන්න පුළුවන්. එකම දේ ෆොරින් කරන්සි මැටර් එකනේ. දැන් විශේෂයෙන්ම කතා කරන්නේ මේ වෙළඳපර ට්‍රේඩ් ඩිෆිසිට් එක සහ ෆොරින් කරන්සි මැටර්. මේ දෙකටම එක බෙහෙතයි තියෙන්නේ. ඉම්පෝර්ට් එක ඩොලර් බිලියන 20යි නම් ඒක 15ට 14ට අඩු කරන්න ඒකට ඉස්සෙල්ලම තියෙන තෙල් එක පාරට ගේන එක අඩු කරන්න බෑ. අපේ පෙට්‍රෝලියම් රිසෝර්ස් රට පුරාම තියෙනවා. ඒක ඩිවලොප් කරන්න අපිට සමහරකට කල යනවා. නමුත් අපිට එක පාර අපිට ඔය ගාන ඕක කරලා මේ රට සම්පූර්ණ මාර්ථිකයේ අනිත් පැත්තට ස්ථාවර තත්ත්වයට පත් කරන්න පුළුවන් අපේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක. බොහොම පැහැදිලිව හඳුනගෙන තියෙනවා. පාම් පිටි ටොන් 117ක් ගේනවා. අපි කලලු 14ක් ගේනලා තිබුණා. ඒක 7ට අඩු වෙලා 2013 වෙනකොට 7ට අඩු වෙලා තිබ්බා. 775,000. අපේ හාල් කර්මාංශාලා හාල් මෝල් ඔක්කොම බොහොම සතුටින් හිටියේ. ඔක්කොම හොඳින් දුවනවා. වීගෝවෙන්ට ඉහළ වීමිලක් ලැබුණා. මගේ කර්මාංශාලා පැය 24ම වෙලා දුවනවා. රටේ සියලුම හාල් පිටි කර්මාංශාලා වෙලා දුවනවා. දැන් එහෙම ඒක යම්කිසි ඉම්පෝර්ට් සබ්ස්ටිටියුට් ගමනක් ආවා. අපේ මේ විශේෂම ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එක ඒක පහළට ආවා. දැන් ඔබතුමා හිතන්නකෝ මේ දැන් සීනි වලට රුපියල් 29ක බද්දක් තිබ්බා. මේ වැට් උද්ඝෝෂණය එනකොට මේ රටේ කවුරුත් සීනි මිල අඩු කරන්න කියලා උද්ඝෝෂණය කරාද නැහැ. මුදල් ඇමතුමා රුපියල් 29 අයින් කරා. දැන් සීනි වැඩි. අර ජනාධිපතිතුමා ගෙනල්ලා මම දැක්කා මේ නිදහස් චතුරාස්‍රයට සංකේතාත්මක ව්‍යායාම කරනවා. සීනි කිලෝ 5ක් පරිභෝජනය අඩු කරන්න. එක පුද්ගලෙක් අවුරුද්දකට සීනි කිලෝ 25ක් කනවා. ඒක 20 කරන්න කියලා ව්‍යායාම කරනවා. මේ පාම් පිටි වෙලා කකා හිටියේ 34යි. මේ ආණ්ඩුව දැන් 85ට වැඩි කරලා. මම කියන්නේ හැමදාම ජනාධිපතිතුමා ගෙනලා ව්‍යායාම කර කර ඉන්න ඕනේ. දැන් මේක අඩු කරන්න නා. සංකේතාත්මක. ගෙනල්ලා තියෙනවා. දැන් මේ මම සහෝදර ආයතනවලුත් ඉල්ලනවා. මම මොකද විශේෂයෙන්ම මේ අපේ බොහොම හිතවත් සංවිධාන මේ අයට මම ඉල්ලනවා මේක අධ්‍යයනය කරන්න. දැන් මම රජේ වෛද්‍ය නිලධාරීන් සංගමේ ලියපු පොතක් තිබුණා පෝෂණ සම්බන්ධව. මේ පාදිනී මහත්මලා දන්නා මේකේ නියෝජ්‍ය කර්තෘතුමා මට හම්බුණා දොස්තර ලසන්ත විජේසේකර. ඇත්තටම මේකෙත් තියෙන සීනි ලුණුයි තෙලුයි අඩු කරන්න කියලා මුළු පොතේම අගසි මුල සිට අගට යන එකක්. මම මේකට දැඩි විරුද්ධයි. අපේ සහෝදර සංවිධානයක් මේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ මේ රටේ පාම් පිටි ආක්‍රමණය පාම් පිටි තමයි මේ බොහොම සෞඛ්‍ය ගැටළු වලට පරපතලම කාරණේ කියලා ලෝකෙත් ලංකාවෙත් පෝෂණ වේදීන් අර්ථ දක්වනවා. ඇට මිදුළු පවා දුර්වල තත්ත්වයට පත් වෙලා කොළඹ හතයටත් යකඩ උණතාවය ඇතිලා තියෙන ග්ලයිකොසයිඩ් ගහලා මේ නෙල්ල අසන්න නෙල්ල එන පාම් පිටි නිසා කියන එක අපේ වෛද්‍යවරු කියනවා. මහාචාර්ය සිරිපත් දෙනවා කියයි.
එහෙම කියද්දි පාම් පිටි පරිභෝජනය 85ට වැඩිලා තියෙනවා. හැබැයි ඒක පේන්නේ නැත්නම් අපේ සහෝදර වෛද්‍ය සංගමයට එහෙම සංගම අවශ්‍යත් නැහැ මේ රට. මම බොහොම කිරියුම කියනවා. බොහොම කේන්තියෙන් ඉන්නේ මගේ හිතමිතුරු සංගමේ සමග. මොකද අපේ හාල් මූල 6000ක් වැහිලා ලක්ෂයකට රැකියන්නේ නැහැ මේ පාම් පිටි ආක්‍රමණයත් එක්ක. සෞඛ්‍ය ප්‍රශ්නයි, කෘෂිකර්මයි, අපි බොහොම අමාරුවෙන් අපේ ගොවියෝ ජීවත් වෙන්නේ. කතා කරන්න ඕනේ සහෝදර සංවිධාන අපි ගැන මීටරේ අවධානයක් යොමු කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ ඉතාම බරපතලයි. තව ටික කාලෙකින් මේක කොහෙන්ද කෙලවරණි කියලා දන්නේ නැහැ. ඉතින් මේ මම යව ලිපියක් මම මේ ෆයිල් එක දැන් ඔබතුමාලට දෙනවා. මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ඕනම ડોකියුමන්ට් එකක් මගේ ඇතේ තියෙනවා. බොහොම කෙටි සරල ඉතරයි මට තියෙන්නේ. WTA එකේ ඉන්නවා ඉන්දියාව. නමුත් ඔය කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව තමන්ගේ අභ්‍යන්තර වෙළඳපොළට එන එක වළක්වලා තියෙනවා විශේෂ ක්‍රමවලට බදපානේ. මට කියන්න තියෙන එකම එක උත්තරයි වචන දෙකයි. ඉන්දියාව අනුගමනය කරා. එච්චරයි. බොහොම සතුටුයි.